සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. ඔබ දන්නවා මං සුන්දර පරිසරයන් වලට ගොඩක් කැමතියි කියලා. ඒ සුන්දර පරිසරයේ වැදගත්කමක් තියෙනවා. සිත සුවපත් වෙනවා. සිතට සුන්දරත්වයක් එනවා. මනසට ශාන්තියක් එනවා. ඒ වගේම බලාපොරොත්තු රාශියක් ඉෂ්ට වෙනවා. ඉතින් අද දවසේ අපි ඇවිදින් ඉන්නේ මේ මුන්දලමේ ඇතුළක තියෙන ලස්සන වැවක්ක ඉවුරකට. මේ වැවේ ඉවුර අද අපිට හරිම අතිශයින් සුවිශේෂී. මොකද ඒකට හේතුව රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ මේ වැවේ මාහිම තවත් අක්කර 10ක්. ඉතින් මේ අක්කර 10 මේ මොහොත වෙනකොට දෙවියන් වහන්සේ තුල ලොකු ආදරයකින් යුතුව පූජා කරනු ලැබුවා. ඒ ට්‍රෙවෝෂා ශෙරිකා කියන යුවල ඒගොල්ලන්ට පුළුවන්කමක් තිබුණා සභාවට මේ මොහොතේදී මේ අක්කර 10 දෙන්න දීලා කියන්න ඔබ කැමති දෙයක් මේකේ කරන්න කියලා. මම හිතන්නේ රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ ඒක ලේසි කතන්දරයක් නෙමෙයි. මේ දවස්වල අපි වතු ගණ්ඩායි හදන්නේ. අපි දීපල රැස් කරන්නයි හදන්නේ. නමුත් මේ අමාරුවෙන් රැස් කරපු දීපලක් බාහිර දෙනවා මේ මොහොතේදී ඔබ මේක දියුණු කරන්න. ලස්සනට මේවා කරගෙන යන්න සභාවට මේ මොහොතේදී ප්‍රයෝජනවත් දෙයක් කරන්න කියලා. ඉතින් අම්මේ තාත්තේ පුතේ දුවේ ඉතින් ඒ නිසා අද දවසේදී හිමිදිරි උදෑසන අපි නැගිටලා සුපුවත් අන්නේ ඉඳලා ආවා. ඒකට හේතුව කාඩිනලුන් වහන්සේ ඒ වගේම උන්වහන්සේ සමග ආපු පිරිසයි ෆාදර්ස්ලයි අද දවසේදී මේ භූමියට ආවා. ඇවිල්ලා මේ භූමිය ආදරෙන් බාරගත්තා. ඉතින් මේ ආදරෙන් බාරගත්ත මේ භූමිය මේ මොහොතේදී දෙවියන් වහන්සේට කැප කරන්නයි කියලා කිව්වා. භාවනා මධ්‍යස්ථානයක් කරන්න ඒ වගේම ඉස්කෝලයන් ළමයින්ට ඇවිල්ලා මේ මොහොතේදී මේක ඉඳගෙන මේ ජීවිතේ වෙනස් කරන්න කැම්පින් සයිට් එකක් කරන්න කියන ලොකු අනුමැතියක් අද හම්බ වුණා. ඉතින් රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ අපි ඔක්කොම ජීවත් වෙන්න යන්නේ කෙටි කාලයක්. මේ ජීවත් වෙන කෙටි කාලයේදී අපිට පුළුවන්කමක් තියෙන්නට ඕනේ තවත් කෙනෙකුට පිළිසරණයක් වෙන්න. ඇත්තයි අපිට කන්න බොන්න දෙන්න පුළුවන් අඳින්න පළඳින්න දෙන්න පුළුවන්. නමුත් ආකල්පමේ වෙනසක් ඇති කරන්නට ඕනේ. චින්තනයේ වෙනසක් ඇති කරන්නට ඕනේ. භාව්‍ය ප්‍රකාශනයන් වල වෙනසක් ඇති කරන්නට ඕනේ. මේ අධ්‍යාත්මික භාවයක් මිනිස්යාගේ ජීවිතේ උදා කරලා දෙන්නට ඕනේ. ඒ නිසා දැන් මේක ඇති කරන්න පුරුදු පුහුණු කරන්න අපිට තැන් අවශ්‍යයි. ඉතින් මං හිතන්නේ අද අපි හරිම සන්තෝෂ වෙන්නට ඕනේ. මොකද අපිට අක්කර 10ක තැනක් තියෙනවා වැවක් අයිනේ. ඒ නිසා මේ මොහොතේදී වැවට මේ මොහොතේදී අපි ගෞරවය කරනවා. පරිසරයට අපි ගෞරවය කරනවා. පරිසරය කවදාකවත් විනාශ කරන්නේ නැහැ. ඒ පරිසරය තව දියුණු කරනවා මිසක ඒ පරිසරය සුන්දර කරනවා මිනිස එදා ඉඳලා අද වෙනකම් පරිසරය නාස්ති කරේ නැහැ. ඒ නිසා රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ අද දෙවෙන් වහන්සේ තුල අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා සුපුවත් තරණ තුලින් මේ මොහොතේදී නිර්මාණය වෙන මේ ලස්සන දේවල් කතෝලික සභාවට බෞද්ධ ජනතාවට හින්දු ජනතාවට මේ හැම කෙනෙකුටමත් කවදා හරි ප්‍රයෝජනයක් වේවි. ඒ නිසා සුපුවත් තරණට කවුද එන්නේ කියලා කවදාකවත් දන්නේ නැහැ. ඒකට බෞද්ධ කතෝලික හින්දු මුස්ලිම් හැම කෙනෙක්ම එනවා. ඒ හැම කෙනෙක්ම ඇවිල්ලා ශාන්තියක් ලබා ගන්නවා සහනයක් ලබා ගන්නවා. ඒ වගේම මේ ප්‍රදේශය තුල මේ වැව අයිනේ බොහෝ දෙනෙක් එන්නට යනවා. ඔවුන්ගේ ජීවිත වෙනසක් හොයාගෙන එන්නට යනවා. ජීවිතය ඇතුළාන්ත ශාන්තියක් හොයාගෙන එන්නට යනවා. සුන්දර පරිසරයක සීතල සුළං වදිනකොට මේ මොහොතේදී ජීවිත වෙනස් වේවි. ඒ නිසා රත්රන් අම්මේ තාත්තේ පුතේ දුවේ මනුස්ස මට්ටම තුල එහෙනම් මේක තමයි ඔබට හම්බෙන දායාදේ. මේක මට හම්බෙච්ච දායාදයක් නෙමෙයි. අපි ඔක්කොටම හම්බෙච්ච දායාදයක්. මනුස්ස සංහතියේ හම්බෙච්ච දායාදයක්. ඒ නිසා මේ මනුස්ස සංහතියේ හම්බෙච්ච දායාදේ තුල මේ කරුණ වහන්සේ මටත් ඇරයුම් කරා. එහෙනම් ෆාදර් ඩැරල් මේක ලස්සනට දියුණු කරන්න, ලස්සනට බලා ගන්න, මේකට ලස්සන ප්‍රොජෙක්ට් එකක් කරන්න කරලා ඉවර වෙලා මනුස්ස සංහතියට සහනයක් දෙන, මිනිසුන්ගේ ජීවිත නැගිටවන, මිනිසුන්ගේ ජීවිතයට අරුතක් දෙන තැනක් ගොඩනගන්නයි කියන ලොකු අවසරයක් හම්බ වුණා. ඉතින් රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ ඔබටත් මං ආරාධනා කරනවා. ඔබේ සිත, ඔබේ ගත, ඔබේ මනස, ඔබේ ආත්මය, ඔබේ බුද්ධිය ඒකාග්‍රතාවයකට අරගෙන ඇවිල්ලා මේ දේශය තුළ ජීවත් වෙන ජනතාවට සහනයක් දෙන තැනක්, නිදහසක් දෙන තැනක්, බලයක් දෙන තැනක්, සුවයක් දෙන තැනක් දෙන්න පුළුවන් නම්
ඔබත් එකතු වෙන්න අපි ඔක්කොම එකතු වෙලා දෙවියන් වහන්සේ තුළ ලස්සන ගමනක් යමු. ඉතින් මම ඔබට ප්‍රාර්ථනා කරනවා ඔබටත් හැකියාවන් ගොඩක් තියෙනවා, දක්ෂතාවයන් ගොඩක් තියෙනවා. ඒ දක්ෂතාවයන් පාවිච්චි කරන්න, හැකියාවන් පාවිච්චි කරන්න, පාවිච්චි කරලා මනුස්ස සංගතියට යමක් කරන්න ඔබ දායක වෙන්න ඔබ සියලු දෙනාටම චිසු පිටයි.